අද දිනට 8 වෙනි භාවනා පාඨමාලාව ආනාපානසති භාවනාව පටන් ගන්න ලෙස නම කියන අවසරයි තපෝවනේ රතන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දෙපා වැඳ නමස්කාර කරෙල්ලමි. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි තිසරණ සහිත පංචශීල සම්පත්තියේ පිහිටන්නට නමස්කාරය කියන්නේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං ආමබන්තේ පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමී සුමිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමී සුමිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මීතිසරණ සහිත වූ මීතිසරණ සහිත වූ පංචශීලය පංචශීලය මාර්ගඵල මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා හේතු වේවා. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කත්වා අප්‍රමාදීන සම්පාදීත. අමබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දීවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදම් ධම්ම සවන කාලු අයං බදන්තා ධම්ම සවන කාලු අයං බදන්තා ධම්ම සවන කාලු අය
Sampadanta. Namo tassa bhagavatu arahato samma sambuddhassa. Namo tassa bhagavatu arahato samma sambuddhassa. Namo tassa bhagavatu arahato samma sambuddhassa. Karunavanta Gunabede, Satpurusa Pingwetni, Kandavi Padinja Supingwat Bani with a single metini Pamukutigat, Vividiratavala Sidne, Sadhebede, Satpurusa Pingwetni, Punivan to yet to me was sana summary Adadavasidi, Utum Bavana Katitu, Adam Bukaranate, Misudana, Vinni, Mehimiti Arano di Demon, Satpurusa Pingwat to Basila Sampati Pihita. Then Anapanasati Bhavana Sadhayumu and the Tona. Then Pingwatni Ubate Bhavana Vatna Vidya Pikila Tilatinova. We had to Evidianu Mitem Patang Bhavana Katirisudukarane. At the Vadivasim Bhavana Karana to Ona. Tikentika Kali Vadikarami. Nimiti Upadava again. Diana Bignya Margapale Upadava again. It is eating at a Ubakati to Katagana Tone. Selim Satpurusa Pingwatun, Kaling Api Dunupa de Sanwe. There's Sakas Karagina Kunda Killing Karagina. There's a Piagina Nasi Agate Yumwiming Ana Pansati Besaganimi Asas Pasaswati Anwe Sitamihivaming Utumbavana Katiuti. It in there. Sleeping with one then, Bavana Kati to Adam Bukaramu Magi Jivite Buddhiratnayate Puja Karemi Puja Viva Magi Jivite Dalmeratnayate Puja Karami Puja Viva Magi Jivitaya Sangaratnayate Puja Karami Puja Viva
Sadhu, sadhu, sadhu. Sadhu nade patane. Sadhu, sadhu, sadhu. Kaunavante gunabara satpurusa pingvatni. Oi pingvatum me vidihete wedi vasen kale aragena bhavana wadanna mahabodhisattvan wahanse kamatahan laba gena wanagata යුතුම් භාවනා වැඩලා උතුම් දියුණු ලැබුවා වගේ සියලුම සිවණක් පිළිසත් කමටහන් ලබාගෙන ඒ උතුම් දියුණු ලැබුවා වගේ ඔය ඇත්තොත් සමති විදර්ශනා දියාකාරින්ම උතුම් දියුණු ලබන්න කටයුතු කරන්න. දැන් ඔබට තියෙන කමටහන් සුද්ධ කරන කාලයයි මේ. යම් කිසි දෙයක් දැනගන්න තියෙනවා නම් අහන්න පුළුවන්. ගෝණි මැතිනින් අවස්ථාව දෙන්න. කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මොකද ඔයගොල්ලෝ වැරදි විදිහට බඩාගෙන යන්න එපා. හරි දේ දැනගන්න බය නැතුව ප්‍රශ්න අහන්න. ස්වාමීන් වහන්සේ ඔබ ඔයගලට කියලා දෙයි. අද කාටවත් ප්‍රශ්න නැද්ද? තිරුවන් සරණයි පින්නත් ස්වාමීන් වහන්ස. තිරුවන් සරණයි. ස්වාමීන් වහන්ස, අර දැන් භාවනාව වඩාගෙන යනකොට කය සැහැල්ලු වෙනවා වගේ දැනෙනවා. එතකොට මොකක්ද දැන් කරන්නේ ස්වාමීන් වහන්ස? ඒක මනාපානසති භාවනාවේ ස්වභාවය. අපි චිත්තජ රූප ඉපදවීමකුත් තියෙනවානේ, කර්මජ රූප ඉපදවීමකුත් තියෙනවා. ආනාපානසති භාවනාව වඩනකොට ඒ මොහොතේ නීවරණ ධර්ම යටපත් වෙලා හිත බොහොම බලවත් කුසලයෙන් සතිමත් වෙන හින්දා ඒ චිත්තජ රූපාදී කවුනොත් එක ශරීරයේ ගොඩාක් සැහැල්ලු වෙන එක සාමාන්‍ය ස්වභාවය. ඒක පසු කාලේ නිරෝගීකමට, කර්මජ රෝග යටපත් වීමට වගේ හුඟක් ඒවට අමතර වාසනාවක් විදිහට හුඟක් උපකාර වෙනවා. භාවනාවේ ආනාපානසක් භාවනාවේ ස්වභාවය තමයි සිත කය හොඳටම සැහැල්ලු වෙන එක. භාවනා දියුණු වෙන දියුණු වෙන මුලදී තිබුණ දැන සැහැල්ලුවට වඩා ගොඩාක් දියුණු වෙනවා. හැබැයි අපි ශාරීරික සැහැල්ලුව දිහා බලන්න ගියොත් මේ අපිට භාවනා අරමුණ ගිලිහිලා යනවා. මොකද වෙන අරමුණකට යනවානේ. ඒ නිසා භාවනා කරන කාල සීමාව තුළදී ආස්වාස ප්‍රස්වාස වාතයේ යෙදෙන්න ශාරීරික සැහැල්ලුව කිසිම දෙයක් මේකට අවධානය යොමු කරන්න එපා. භාවනාවෙන් පස්සේ, භාවනාවෙන් නැගිට්ටට පස්සේ දැනෙන සැහැල්ලුව පහසුව ඒ විදිහට මේ අත්දැකීමෙන් කටයුතු කිරීමේ වරදක් නැහැ. භාවනා කරන කාලයේදී ඒ ගැන අවධානය යොමු කරන්න එපා. ආනාපානසති භාවනාවේ ස්වභාවයක් තමයි සිතගත දෙකම සැහැල්ලු වෙනවා. සැහැල්ලුවේ උපරිම වෙනකොට හුස්මත් නොදැයින තරමටම සැහැල්ලු වෙනවා. එතකොට අපි බලෙන් හුස්ම ගන්න නැතුව නොදැයින හුස්ම ට අවධානය යොමු කරමින් දැයින තත්ත්වයට හිතම සකස් කරලා ගනිමින් ඒ විදිහට දියුණු වෙන්නට ඕනේ. බොහොම පින්, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අවසරයි ස්වාමීන් වහන්ස. අද දිනේදී භාවනාව පටන් අරගෙන බොහොම හොඳට හිත ඒ අරමුණේම තියාගෙන ටික වෙලාවක් හොඳින් කරගෙන යනකොට ස්වාමීන් වහන්ස පුදුමාකාර විදියට මට බාධාවක් එනවා. මේ මැස්සෙක් ඇවිල්ලා මට ඒක මගේ හිත යොමු කරගන්නම ආයිත් ආස්වාස ප්‍රස්වාස අරමුණට යනවා. නැවත වාරයක් අර ඇවිල්ලා බාධාව එතනටමයි හිත යොමු වෙන. මේ වගේ අවස්ථාවක මොනවාරි කරගන්න පුළුවන් දෙයක් තියෙනවද ස්වාමීන් වහන්ස? ඔව්, සාමාන්‍ය භාවනාවේදී බාධා ඇති වෙන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. බොහෝ විට ස්වභාවික වගේ මැස්සන්ගේ යම් යම් කවුණු වෙනවා. සමහරවිට මාර පාසේ කවුණු වෙනවා, තවත් සමහරවිට තවත් වෙනත් කවුණු වෙනවා. ඒ වගේ, ඒ නිසා තමයි අපි අර පූර්වක් උත්යන් එහෙම කරලා රසාව සකස් කරගෙන සත්‍යමත් හිත සකස් කරගෙන එන්නේ. කොහොමත් භාවනා කරන්න සූදානම් වෙනකොට මැස්සා මදුරුවන් සහ ඒ සත්තුන්ට එන්න නොහැකි පරිසරයක් හරිගස්සගෙන් තිබීම වැදගත්. ඒ සත්තු තමන්ට ඇවිල්ලා බාධා නොකරන විදිහට එක නෙට් එකක් දාගෙන, භාවනා නෙට් එකක් දාගෙන, නැත්නම් මේ ගැලපෙන විදිහට ඒ කාමරයේ සත්තුන්ගේ හිස් කරගෙන ඒක සුදුසු විදිහට එහෙම පරිසරය සකස් කර ගන්න, ඔය වගේ ගැටලු විසඳ ගන්න එකට. ඒකට ස්වාමීන් වහන්සේ මේ මම මේ භාවනා කරන්නේ මගේ බුදුගේ ඉතාමත් පිරිසිදුව තියෙන ඉතාමත් හොඳ තැනක. ඒත් මට හිතා ගන්න බෑ කොහොම මේ මැස්සෙක් මෙතනට එනවද කියන එක.
ඒ තරම් හොඳට පිරිසිදුව ඉතාමත් ලස්සන පරිසරයක තියෙන තැනක තමයි මේ භාවනාවට මම වාඩි වෙන්නේ ස්වාමීන් වහන්ස. සමහර අවස්ථා තියෙනවා මාර පාසක බලවේගත් වෙනවා. නමුත් එහෙම එහෙම හිතන්නත් එපා. මේ එහෙම තිබුණාට මොකද අපි දේවතාරාධනා පූර්වකෘත්‍යයන් ක්‍රමය ඔක්කොමයි තියෙනවානේ. පූර්වකෘත්‍යයන් සීලයේ හැමදේම මෙනෙහි කරන කටයුතු කරන හින්දා අර වගේ මේ යම් යම් විදිහේ මැස්සෝ ආදී සත්තු එන්නේ නැති විදිහට පරිසරය හදිගස්ස ගන්නකො මුලින් අපි එහෙම බලමු. දොරවල් වහලා මේකට ගැලපෙන විදිහට පරිසරය සකස් කරගෙන කටයුතු කරන්න බාධා දිගටම ඇති වෙනවා නම් ඒකට අවශ්‍ය උපදෙස් ඉදිරියට ලබා දෙන්නම් අපිට කියන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පිං. හොඳයි. අදට ඉක්මනට වගේ නේද? එහෙමයි ස්වාමීන් වහන්ස. අර මැස්ස කතා කරපු කෙනාට ස්වාමීන් වහන්ස හොඳ නැද්ද? ඒ මැස්සට මෛත්‍රිය වැඩුවා නම්. නෑ එපා. එතකොට භාවනාව බිඳෙනවා. වෙන අරමුණක්. ඒ හුස්ම ආස්වාස ප්‍රස්වාස භාවනා අරමුණු කාලේ මැස්සෙක් ගැන මෙනෙහි කිරීම නැත. ඒ කියන්නේ කායිකව ඇතිවන්නේ බාහිර සද්දපද්ද. එතකොට භාවනාව බිඳිලා තියෙන්නේ. ඒ නිසා වෙන කිසිම අරමුණක් මෙනෙහි කිරීම වැරදි. එහෙමයි ස්වාමීන් වහන්ස. තව ඉන්නවද ප්‍රශ්න අහන අය? තෙරුවන් සරණයි පින්න ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ හිත හොඳට වැඩෙනවා. මේ මැදකදී භාවනාව කැඩෙනවා, ඉරියව් වෙනස් කරන්න සිද්ධ වෙනවා. මට හිතෙනවා ඒ වගේ පැය භාගිකට වගේ වතාවක් ඔබ වහන්සේ සම්බන්ධ වෙනවා නම් හොඳයි කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම හොඳ අදහසක්. අපේ මහත්මයා, දැන් අපි මුලින් ටිකක් භාවනා කාලේ අඩු කරලා උපදෙස් කාලේ වැඩි කළා. පූර්වකෘත්‍යනොත් අපි ලබා දුන්නා. ඊට පස්සේ දැන් අපි මේ 7-8 දින වෙනකොට වැඩිපුර භාවනා කරන කාලේ වැඩි කරන්නේ මේ පියවරවල් 4ට ඕන හින්දා. මොකද මේ පියවරවල් 4ට වැඩි වශයෙන් භාවනා කරන කාලේ අවශ්‍ය වෙනවා. සමත භාවනාවේ ටික මේ විදිහට දින කීපයක් ගියාම අහපව අපේ මැදදි සම්බන්ධ වෙනවා, මැදදි වගේම මුලදි සම්බන්ධ වෙනවා. විදර්ශනාවට හරවන කොටසේදී විදර්ශනාවට හරවද්දී එවිටින් විට අපේ සම්බන්ධතාවය ඕන වෙනවා. කමඨහන අලුත් අලුත් වෙවි ඉස්සරහට යන හින්දා විදර්ශනාවට හරවන තැනේදී කමඨහන කියලා දීලා නිස්සද්දව තනියම වඩන්න දෙනවා. අහපව වැඩි කමඨහනෙන් පස්සේ ඊළඟ පියවරට යන අහපව කියලා දීලා නිස්ස දව තනිය වඩන් දෙන්න වෙනවා. ඒ වගේ මේ කමඨහන දිගටම අලුත් වෙවි නිවන දක්වා මේක මගපල් ලැබීම දක්වාම යන හින්දා සම්බන්ධ වෙන්න වෙනවා. හැබැයි මෙතනදී අපි මගදි සම්බන්ධ වුණොත් මොකද ආස්වාස ප්‍රස්වාස මේ අරමුණු කරගත් ආනාපාන සති භාවනාව කියවද්දි කරන්න පුළුවන් භාවනා ක්‍රමයක් නෙමෙයි. හුස්ම ගන්න හුස්ම පිට කරන්න කියලා එහෙම කියවද්දි කරන්න පුළුවන් භාවනා ක්‍රමයක් නෙමෙයි. මේ දින කීපය තුළ තමන් විසින් තනියම පුරුදු පුහුණු කරලා තමන්ගේ හිතේ මේ සමාධිය තමන් විසින් දියුණු කරගෙන අත්දකින්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ වගේ දින කීපයක් ඉස්සරහට තනියම භාවනා කරන්න වැඩි කාලයක් දෙන්න වෙනවා. මුලදී අපි වැඩි ප්‍රදේශනා කළා, දැන් දේශනා අඩු කරලා තනියම භාවනා කරන කාලය දීලා ඊට පස්සේ ඔබ සත්‍යමත් වුණාම ඔබ ඉන්න උද්ඝාන නිමිති, ප්‍රතිභාග නිමිති, උපචාර සමාධි හෝ ධ්‍යාන උපදවා ගත්තොත් ප්‍රථම ධ්‍යාන හෝ ද්විතීයික ධ්‍යාන හෝ තෘතීයික ධ්‍යාන චතුර්ථ ධ්‍යාන ඔබ උපදවාගෙන ඉන්න ඒ ධ්‍යාන වලින් හෝ එහෙම නැත්නම් කෙලින්ම මේ ඔබ උපදවා ගත්තේ නැති සාමාන්‍ය උපරිම මේ කාමාවචර දියුණුව හෝ අනුව කෙලින්ම විදර්ශනාවට යොමු කිරීම හරි ඒ විදිහට කමඨහන් ලබා දීම සිද්ධ කරන්න වෙන්නේ. ආනාපාන සති භාවනාවේ කමඨහන් ලබා දෙන පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපිට කියවද්දි කොයි වෙලාවකත් අතරමඟදී බාධා කරමින් මැදි හත්ලා කමටහන් දෙන්න හැකියාවක් නෑ. මොන භාවනාව බිඳිනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේ ඇහෙනවා නේද මං කියන්නේ? භාවනාව වඩාගෙන යනකොට දැන් හොඳටම හිත පැහැදිලි වෙලා අර හුස්ම පැහැදිලි වෙලා නිකන් ආලෝකයේ වගේ එහෙම අපිට අර නිමිත්තක් කියලා මට හිතෙනවා. එතකොට ඒ හිතෙනකොට ඒක පේන්න වගේ ගන්නකොට හිත කලබල වෙලා මම මොකද කරන්නේ? ඒක බලනවද භාව
හුස්මට ඉන්නවද කියලා පොඩක් අර එහෙම පොඩි මේ එකක් එනවා අර. එතන මොකද කරගන්නේ කියන එක ආලෝකය වගේ යන්තම් පේනවා. එතකොට ඒක බලනවද මොකද කියලා නිකන් හිත කලබල වෙනවා වගේ. එතෙන්දි කොහොමද අනුගමනය කරන්න ඕන කියලා ස්වාමීන් වහන්සේ මට පැහැදිලි කරන්න. ඔව් පින්වත් මහත්මනි අපරාධේ. මොකද එහෙම දිනුව ලැබනකොට ඒ ආලෝක ආදී බලන්න එපා. එතකොට ඒක නැති වෙනවනේ. මොකද ඒ සමාධිය දිනුවනේ හින්දානේ. ඔව් එතකොට ඒක අපරාධනේ. මේ ආස්වාස ප්‍රස්වාස ඔසීම ඉන්න. එතකොට අර දිනුවන ස්වභාවයේ ප්‍රති උද්ඝාන නිමිතත්ය ටික ටික වැඩි වෙන පටන් ගන්න සමාහදර නැති වෙනවා අපෝ වැඩි වෙනවා අපෝ නැති වෙනවා ඒ විකටම් භාවනාව කරන භාවනා කරද්දි ලැබෙන අත්දැකීමක් ඒක මොකද පබහස්සරේ මිදම් බික්කවේ චිත්තං අපි මේ හිත පබහස්සරයි මේ චිත්ත සන්තතිය බාහිර කෙලෙස් වලින් තමයි කිලිති වෙලා තියෙන්නේ එහෙන් කලින් ආසින් දිවෙන් ශරීරයෙන් සිතින් වෙන මොනවත් අරමුණු ගන්නට හුස්මාර කියන එකම අරමුණක් එක චිත්ත සංසතිය තියාගද්දී රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ආදී කාමච්ඡන්ද වලට ඇලීමක් නැති ගැටීමක් නැති තිනමිතු උද්දච්ච කුච්ච විචිකිච්ඡාවන් නැතිව චිත්ත සංසතිය පාරිශුද්ධ වෙනකොට ඔය විදිහට උද්ඝාන නිමිති පහළ වෙනවා ඒක ගොඩාක් වර්ධනය වුණා ප්‍රතිභාග නිමිති පහළ වෙනවා අපි එතකොට ඒ නිමිති බලන්න ගියොත් නිමිති ලැබුණේ ආනාපානසති භාවනාවෙන් අපි ආනාපානසති භාවනාව අත්හැරලා මේ අලුතින් ආපු නිමිති බලන්නේ කිව්වොත් අපිට නිමිත්ත නැති වෙලා යනවා. ওই 15 වෙන මේ උද්ඝාන නිමිති ප්‍රතිභාග නිමිති ආදී නැති වෙලා යනවා. අපි ආස්වාස ප්‍රස්වාස වාතයත් එක්කමයි ඉන්න ඕනේ. මොකද ඒකෙන් ලැබෙන ප්‍රතිඵල තමයි මේක. ප්‍රතිඵලය බලන්න ගියොත් අපිට ලැබුණු ක්‍රමයේ අත්හැරියොත් භාවනා බිඳීමක් වෙනවා. ඒ නිසා නැවත හිම් බලන්නේ නැතුව ආස්වාස ප්‍රස්වාසයෙන්ම තමයි දිගටම භාවනාව තුල කරන්න ඕනේ. විදර්ශනාවේදී විතරක් අපි ඒක වෙනස් කරන භාවනා ආරම්භන. එහෙමයි සමිනාචාර බැලෙනවා නිකන් ඒක බය නිකන් පොඩ හිත කලබල වෙනවා. මම අනුගමනය කරන්නම් සමිනාංශේ දැන් මේ විදිහට. ඔව් එහෙම කටයුතු කරන්න විශාල දියුණුවක් ලබන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමයි සමිනාංශ. කර්මජ රූප නිසා ඇති වෙන බලපෑමත් සැහැල්ලු වීමද? ඔව් කර්මහිමයි. කර්මජ රූප අපි ඇස්සල පෙනීම් කන් වල ඇහිම් විදිහට උප්පත්ති නම් ලැබෙනවා. ඒ වගේම දැන් අපි ජීවත් වෙද්දී පෙර සංසාරේ කරගෙන තියෙන අකුසල කර්ම හින්දා අංශභාග පිළිකා දඩ කුෂ්ඨ හොරි විනාන අපකාර කර්මජ රූප වගේ දියුලුත් ඉතින් හැදෙනවා. ඉතින් චිත්තජ රූප වල මේදී වෙන්නේ අපිට ඇතිවන හිතින් හිතර දැන් හිතන්නේ මේ වෙලාවේ අපි ළඟ නිමල් කියලා කෙනෙක් ඉන්නවා කියලා නිමල්ට ඊයේ වාහනේ යනකොට අතරමඟදී තෙල් පොලිම කැතුණු ඝට්ටනයක් එක්ක යාර කේන්ති ගිහිල්ලා ප්‍රශ්නයක් වෙනවා. දැන් එයා මේ වෙලාවේ ඊයේ සිද්ධ වුණු සිද්ධිය මතක් කරපු ගමන් නැවතත් යාර දේශහිත ඇති වෙනවා. ඒ දේශහිත ඇති විදි අපි යාදීහා බලනකොට යාට මේ වෙලාවේ චිත්තජ රූප විදිහට අන්‍යයාගේ රූපේ අඳුරු කරමින් මේ කරුණ වගයක් වෙලා චිත්තජ රූප වලින් මේ මොහොතේ සනිකවම රූප උපදවල එයාගේ ශරීරයට හානිදායක රූප හදාන්නේ. එතකොට ඒකම උපකාර වෙලා ඒ අකුසල් දේශ සිතින්ද පෙර සංසාර කලින් භවයේ කාට හරි බැනපුව නැත්නම් පොඩි කාලේ කාලවල එක බැනපුව ගහගත්තේ ව නැත්නම් කලින් භවවල අතපය කඩපුව කලින් භවවල ඝාතනයන් වගේ දේවල් වල කර්මයක් මේකට සමගාමී මතු වෙන්න පුළුවන් පෙර සංසාරයේ. එතකොට ඒ කිනාට රූපය අවලස්සන වෙන්න, ලෙඩ දුක් හැදෙන්න, කර්මජ රෝග හැදෙන්න, අර පෙර සංසාර කරගෙන කර්ම වල හැටි දඩ කුස්තාදී හැදෙන්න, ඔයගේ নানা ආකාර දේවල් රූප වෙන්න පුළුවන්. චිත්තජ රූප වෙන එකක්, කර්මජ රූප වෙන එකක්, හැබැයි දෙක එකිනෙකට මේ සම්බන්ධ වෙන අවස්ථා තුන් තරම් තියෙනවා. බොහොම ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ ස්වාමීන් වහන්ස භාවනාව අතරතුර ඉරියව් වෙනස් කරාට කමක් නැද්ද? මුල් කාලේ සීමාවේදී මේක මේ දනහිස් මේ කොන්දේ විවිධ තැන්වල කැක්කුම් ඇති වෙන පුළුවන් ශරීරයෙන් නැමලා පුරුදු නැති හින්දා ශරීරේ නැමලා ඉරියව්ව පුරුදු වුණාට පස්සේ ඉරියව් වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඉරියව් වෙනස් කරලාදී භාවනාව බිඳිනවනේ.
වඩාම සුදුසු උජුංකායම් පනිදාය පරිමුඛං සතින් පට්ඨපෙත්ත අපි ඉරියව්වට පුරුදු වන එක පුහුණු වන එක දැන් සාමාන්‍යයෙන් වාඩි වෙලා ඉරියව්වට කලින් එක හුරු කළ නැති හින්දා ඒ තැන්වල දැන්ට තිරලා තියෙන මස් පිඬු ඒ ශරීරේ නැමිලා තියෙනකොට ඇතිවන අපහසුකම් මුල් දවස් දෙක තුන සති දෙක තුන තුල හුරු වෙනකන් තියේවි. ඊට පස්සේ ඒක හරි ආවි පසු කාලේ. වඩා සුදුසු හොඳම දේ තමයි ඉරියව්ව පුරුදු කරන එක. කායික රෝගාබාධ නැන පහසු ඉරියව්වෙන් වාඩි වෙන එක. එකම ඉරියව්වකින් ඉන්න පුළුවන් නම් අපහසුවක් නැතුව භාවනාවේ උපරිම දියුණුවක් ලබන්න පුළුවන්. ඉරියව්ව මේකේ වෙනස් කරද්දී උනත් ඒක බාධාවක් කරගන්න නැතුව වෙනස් කරලා අපව භාවනා තුළින් පුළුවන් නම් ඒ වෙනස් කරන කාල සීමාව විතරයි වෙන අරමුණු ටිකක් ගන්නෙ. මොකද වෙන අරමුණක් නොගෙනම මේ ආස්වාස ප්‍රස්වාස අරමුණ තුදම අකණ්ඩවම එක දිගටම ඉන්න පුළුවන්කම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. එතකොටයි නිමිති හිම අපහසුයක් නැතුව පහළ වෙන්නේ. එහෙමයි සර්. තව තියෙනවද අහන්න කාට හරි දැනගන්න. කමඨාන් සුද්ධ කරගන්නවද? කමඨාන් සුද්ධ කරගන්න තව අවශ්‍ය නම් අහන්න පුළුවන්. මම හිතන්නේ ඉපමනයි වගේ නේද ආද? මම දැක්ක ස්වාමීන් වහන්සේ අයරාංගනි පන්සේක එතුමියට පන්සේක එතුමියට ප්‍රශ්නයක් තියෙනවද? සමාවින්න මට අන්මියුට් කරන්න අමතකුණා. හොඳයි වින්නත්. එහෙනම් සමිංහාන් සතට ඉවරයි වගේ. තව තීරණ නම් අහන්න හිතේ තියාගෙන ඉන්න එපා. අහන්න අහනක තමයි ඔයගලට මේක ගොඩාක් දියුණු කරගන්න යන පුළුවන් එකම මාර්ගේ. වැරදි දේ ඉන්නේ නැතුව. එහෙනම් සමිංහාන් අපි දවස අතට ඉවර කරමු නේද? නිමා කරමු. සත්පුරුෂ පින්වත්නි, ඔය ඇතමිතික රැස් කරගත්ත පුණ්‍ය ධර්මය මිය ගින දෑයිනට අනුමෝදන් වේවා. එකල ඥාතීති පින් අනුමෝදන් කරන් ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න. ආකාශට්ටාට ආකාශට්ටාට පොම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ සාසනම්. ආකාශට්ටාට පොම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ දේශනම්. ආකාසට්ටාට පුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං සදාති. නිවන මරමුණ කරගන්න. ඉතං මේ පුඤ්ඤං ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු. ආසවක්ඛයා වහං හෝතු. මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා මේ කුසලයේ බලයෙන් නිවන් දකිනා තුරුම පස්පව් දස අකුසල් කරන බාලයින් ගීත අසත්පුරිසයින් ගීත පාපමිත්‍රයින් ගීත ආශ්‍රය නොලැබීවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරිසින් ගීත සත්
පුරුෂයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද බුද්දාදී බුද්දාදී ආර්ය මහෝත්තමයින්ගේද ආර්ය මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබීවා ආශ්‍රයම ලැබීවා පින්වත්නි ඔබටයි අපි මේ ආශිර්වාද කරන්නේ පුණ්‍යවන්ත වේ ඇතු හැම දිනාටම අපි මෙවර කටන පූජා පුණ්‍ය කර්මයේ සිදු කරන ලබන වානවීර සිංහ මැතිණිය ඒ වගේම විවිධ රටවල සිටින භාවනා නියෝගී යෝගාවචර ඔබ සැමට තබන තබන පියවරක් පියවරක් පාසා තුනුරුවන්ගේ ආශිර්වාදේ දිව්‍යාංග රැකවරණ ලැබීවා නිතුත් නිරෝගී දීර්ඝායසම ලැබීවා අභිවාදන සීලස නිච්ඡං වතාපචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටಂತಿ ආයුවන්‍නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මීවචේ අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු සාදු සාදු ස්වාමීන් වහන්ස හත්ෙන්ට තියෙන බණ ගැන පොඩ්ඩක් මතක් කරොත් හොඳයි නේද ස්වාමීන් වහන්ස පින්වත්නි අපි ගුරුප වලට දානවා හත්වෙනිද අපි පුත්මලි කුමාරකස්සේ පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව පැවැත්වෙන්නේ ඔය ඇත්ත Zoom තාසනින් හෝ YouTube නාලිකා මගින් මිසවනේ කරන්න එන්න පුළුවන් ඇත්වෙන්න අනිත් ඇත්තන්ට මේ විදිහට සජීව සම්බන්ධ වෙලා ධර්ම ශ්‍රවණය කරන්න පුළුවනි හැම දිනකටම තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට අවසරයි ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදන් තබ්බා සසදම්මුතා සාමිනා කතම් පුඤ්ඤා මයයන් දා තබ්බා සසදම්මුතා ඕකාස දාවත්තේ කතං සප්පං අච්ඡං කමත මේ බන්ති ඕකාස කමාමි බන්ති ဒုတိယම් ඕකාස කමාමි බන්ති තතියම්පි ඕකාස කමාමි බන්ති ඊපන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං වන්ති පස්තුවරම් සාරිපුත්තාති තේරාතං ආගතම් පටිපාටියා සත්තා සීල දයාව අද මේ පනාමහම් සාතු සාතු තෙරුවන් සරණයි තෙරුවන් සරණයි මේ භාවනා ඔබවහන්සේගේ වටිනා කාලය මේ භාවනා සමග සම්බන්ධ වී අපිට මේ කරන මේ කුසලය ඔබවහන්සේ වහවා මේ භවයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා නිරෝගී වේවා කියලා මම ප්‍රාර්ථනා කරන වැඩතින සියලුම ස්වාමීන් වහන්සේලාටත් එසේම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සියලුමට තෙරුවන් සරණයි සාදු පින්වත්නි ඒ වගේම අන්තිම වතාවට තව කවුණක් මතක් කරන්න ඕන අපි දැන් උදේ මේ වෙලාව ඉඳලා පහමාරින් ඉඳන් හයමාර වෙනකන් භාවනා කාලය ගත්තට ඔය ඇත්තන්ට පුළුවන් නම් දැන් අපි පුද්ගලිකව කරගන්නවා වගේ දැන් අපි ස්වාමීන් වහන්සේ පුද්ගලික කරනවා වගේ තුනේ ඉඳන් වගේ සනහස කටයුතු කරගන්නවානේ ඔය ඇත්තන්ට උදේ පාන්දර අපේ මේ වැඩසටහන අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න ඕනේ සම්බන්ධ වෙන අතරේ පුද්ගලිකව ඊට කලිනොත් වෙලාව අරගෙන භාවනා කරන්න පුළුවන් නම් උදේ වරුවේ ගොඩාක් ප්‍රතිඵල ගන්න පුළුවන් මේ පැය විතරක් ගන්න නැතුව මම කියන්නේ ඊට කලිනොත් දැන් අපි ස්වාමීන් වහන්සේලා කාලසටහනේ තියෙනවා වගේ ඔබේ කාලසටහනත් හදාගත්තා නම් ඊට කලිනොත් වැඩිපුර කාලයක් භාවනා කරන්න ඒක ලොකු දියුණුවක් ලබන්න පුළුවන් හැම දිනාටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ